අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව ස්වල්ප පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුබ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුළ තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගන්න සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුළ ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුළ මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවි ග්‍රහය. එහෙම නැත්නම් සූර්යයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නෙ මිනි ආයිබෝන්. ඉතින් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ මේ සිංහ ලග්න හිමියන්ට මේ 2024 වසරේ අවසන් දින 31. එහෙම නැත්නම් අපි පැහැදිලිවම කතා කරොත් මේ කාලපරිච්ඡේද මේ දෙසැම්බර් මාසයේ කොහොම වෙවිද 2024 කියලා කතා කරන්න යන්නේ. ඉතින් මේක අත්‍යන්ත තුල කතා කරන් යද්දි සිංහ ලග්න හිමියාට දැන් මම අර සෙනසුරු වක්‍රය ගැන වීඩියෝකුත් ගෙනන්නේ. වක්‍රයේ මිදීම ගැන අන්න ඒකත් සුවිශේෂී ලෙස ඔබ ඒක අහන්න ඇතිනේ. එතකොට තව කාරණාවක් තියෙනවා. දැන් සිංහ ලග්න හිමියාට ගොඩාක් මං තැන්වල මං දැක්කා මේ YouTube එකේ දාලා තියෙනවා මේ ලබන වසරේ මාර්තු මාසයෙන් පස්සේ මාර්තු 29 දැන් පස්සේ ඔන්න ටිකක් භයානක ඒ රාශියක සෙනසුරු ඒ රාශියක
මොකක්ද ගිල ගන්නවද මොකක් දෙකක් කියලා නේද සිංහලග්න හිමියන් කොහොමද දන්නේ ඇගිලින්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්නේ. මෙහෙමයි, ඒ රාෂ්ට්‍රකයක් ලබන එක ඇත්ත, අෂ්ටම ඒ රාෂ්ට්‍රකයක් ඔබට ලබන මාර්තු 29 පස්සේ එනවා. හැබැයි ඔය දේ තුල තියෙන 100%ක් ඔය කියන භයානක භාවය නැහැ. ඒක පැහැදිලිවම මතක තියාගන්න. මොකද හේතුව ඔය ගොඩාක් අවස්ථාවලදී ඔය ওই විදිහට භයානක කතා කියන්නේ මේ ජ්‍යොතිෂ්‍ය තියෙන ව්‍යාපාරයක් කරගත්ත සමහර පුද්ගලයෝ තමයි. ඒ නිසා කලබල වෙන්න එපා සිංහලග්න හිමියෝ. හැබැයි ඒ රාශියක් එන අෂ්ටමේ රාශියක් කියන්නේ අෂ්ටමේ රාශිය කියන්නේ ටිකක් සියලු ඒ රාශියක තත්ත්වයන් තුළ සාපේක්ෂවදී අෂ්ටමේ රාශියක ටිකක් බරපතල වැඩි. හැබැයි මේ දේවල් තුළ අපි කටයුතු කරන ආකාරය තුළ ඒ රාශියක කියන එකේ ওই කියන බරපතල විපාක සියල්ල නැති කරගන්න නැත්නම් අවම කරගන්න ප්‍රබල හැකියාව තියෙන නිසා අපි මේ වැඩසටහනේ දේවල් කතා කරමු. දැන් කතා කරමු මේ දෙසැම්බර් මාසය ගැන. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ ආරම්භය වෙන මොහොතේ සිංහලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහන් තුළ කියන්නේ තත්කාලයේ ග්‍රහ පීඨීම් ගැන මේ මාසයේ උදා වෙන මොහොත ගැන චූට්ටක් කතා කරන්න අපි උත්සාහ කරනකොට ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහය මේ වක්‍ර බුධ සමග සංයෝගෙමින් ඔබගේ හතරවැන්න තුළ තැන්පත් වෙලා තියෙන. ඒ වගේම කේතු ග්‍රහය ඔබගේ දෙවැන්න තැන්පත් වෙලා ඉද්දි සිකුරු ඔබගේ පස්වැන්නේ ඉන්නවා. ශනි ග්‍රහය ඔබගේ හත්වැන්නේ ඉන්නවා. ඒක හත්වැන්නට ශනි ග්‍රහය දිග් බලයි. ඒ වගේම මේ සස කියන පංච මහා පුරුෂයෝගේ ඔබට ක්‍රියාත්මක වෙන මේ අවසාන දින කීපය තව දවස් 110ක් වගේ තමයි ඉතුරුලා තියෙන්නේ. අවුරුදු දෙකහමාරක් තිස්සේ ගෙවාගෙන ආපු එකේ ඔන්න සෙනසුරකින් තියෙන ප්‍රබල යෝගයක් ඒක. ඒ වගේම රාහු ඔබගේ අටවැන්න තැන්පත් වෙලා ඉන්නවා. ගුරු ඔබගේ දසවැන්නේ වක්‍ර වෙද්දී කුජ මේ වෙලාවේ නීචව මේ මාසේ පුරාටම ඔබගේ 12 වැනි භාවය තමා ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ කාල දසාවල් තුළ විශේෂයෙන්ම සලකද්දී අපි කතා කරමු සිංහ ලග්න හිමියන්ට විශේෂයෙන් මුලින්ම මේ ආර්ථිකමය තත්ත්වයන් තුළ. මෙන්න මේ කාල සීමා තුළ ඔබේ ආර්ථිකමය කාරණා යම් කිසි ආකාරයක ඔබගේ ඉලක්ක රැකී රක්ෂා ව්‍යාපාර තුළ ඔබට අලුතෙන් වෙනසක් කරන්න අපි කියන රීෆ්‍රෙෂ්මන්ට් එකක් කරන්න වෙනවා. ඒකේ ඔබ තීන්දුවක් ගන්න ඕන. මම ඔබ සෙනසුරු වක්‍රයේ වීඩියෝ වහන්න සති දෙක විතර කලින් පළ කරපුගේ මම ඔබට කිව්වා මේ වෙලාවේ ඔබ ගන්න තීන්දුව තීරණය තමා සියල්ල ඉදිරිය තීරණය කරන. ඒ රාෂ්ට්‍ර කාලේදී අපි කොහොමද ඒකට මූණ දෙන්නේ? ඒ කාල සීමාව තුළ ආර්ථිකය වටගන්න තු කොහොමද යන්නේ? නැත්නම් ආර්ථික කඩාකප්පල්ලා කඩා වැටෙනවද? ඒ සියල්ල තීරණය කරන්න මේ වෙලාව ඔබ ගන්න බුද්ධිමත් තීන්දුව තීරණය මත. මෙන්න මේ කාල සීමාව තුළ ඔන්න ඔබට පාරවල් දෙකක් තියෙනවා. මම ඒ පාරවල් දෙක කතා කරද්දී කිව්වා පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා අර ඔබට මේ කාලේ මේ මාසෙ ගැන විතරක් වේදලා කතා කටයුතු කරන ගමනක් යන මාසෙ පාරක් තව එකක් තියෙනවා. මේ මාසය තුළින් තියෙන දේ වාසිදායක දේ අරගෙන ඉදිරි ගමන ටිකක් අමාරුවෙන් හරි යන්න පාර සලස්ස ගන්න. මොකක්ද ඒ කියන්නේ? මේ විශේෂත්වය තියෙන්නේ ගොඩාක් දුරට මේ වෙලාවේ ඔබ වෘත්තීය ජීවිතය තුළ හොඳ තීන්දුවක් ගත යුතුම වෙන ස්ථාවර තීන්දුවක්. මේ වෙලාවේ ටිකක් දුර දිග බලලා තීන්දුවක් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ කෙටි කාලින දේ තුළ නෙමෙයි. අන්න ඒ වගේ වෙලාවට මේ ඔබට මේ අවස්ථාවල් එනවා ඔබේ රැකියාව මාරු කරන්න. නැත්තම් ඔබේ ව්‍යාපාරය මාරු කරන්න. නැත්නම් රැකියාවෙන් ව්‍යාපාරයකට යන්න. මේ හැම දෙයකම මේ තීන්දුව ගන්න විදිහට මම පුංචි ඔබට මේ අදහසක් දෙන්න. දැන් ඔබ ඉන්න රැකියාව තුළ මේ රැකියාව ගැටලුකුත් නැහැ. සාමාන්‍ය පදි කොහොම හරි ගැට ගහගෙන යන්න පුළුවන් එකකුත් තියෙනවා. පොඩි ඉදිරියට යම ටික ටික ටිකක් තියෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ ලැබෙන වැටුපේ පොඩ්ඩක් මදිකමකුත් තියෙනවා. ඔන්න ඔබට වෙනතනකින් කතා කරනවා මේ වෙලාවේ රැකියාවලට කතා කරනවා. මම ඊට වඩා පඩියක් දෙන්න ඔබට මේ වගේ තැනකට එන්න පුළුවන්. ටිකක් වැඩි ඔෆර් එකක් දෙනවා. හැබැයි මේ ඔෆර් එක විතරක් ගැන හිතලා තීරණ ගන්න යන්න එපා. ඒ ආයතනයේ ස්ථාවරත්වයේ කොහොමද යන්නේ? ඒ වගේ ගැටලුත් තියෙනවා. අන්තිමට රැකියාව මාරු කළා මේ ස්ථීර රැකියාව දාලා වෙන රැකියාවට යනවා. ඒ ආයතනය ටික දවසක් යද්දි කඩා වැටෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අන්න ටිකක් මේ වෙලාවේ විතරක් බලලා තීන්දුව ගන්න එපා කිව්වේ ඒකයි. ඒ නිසා මේ වෙලාවේ රැකියාව වෙනස් කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ දේ තුළ ස්ථාවරත්වය හොඳට දුර දිග හිතලා තීරණය ගන්න උත්සාහ කරන්න. අනිත් එක තමයි මේ වෙලාව තුළ ඔබ වියදම් ඔබේ අඩු කරන්න ඔබ සැලසුමක් හැදී යුතුම් වෙනවා. මේ මොකද මේ වෙලාවේ ඔබට දරා ගන්න බැරි වියදම් මේ පහුගිය කාල සීමාව තුළ තදරම සිද්ධ වුණානේ. ඒ හදිස්සි අවශ්‍යතාව තුළ සිද්ධ වෙච්ච දේවල් ඒවන වළක්වා ගත නොහැකි වියදම් තිබ්බා. හැබැයි ඔය අතර අනවශ්‍ය වියදම් ටිකක් බහුල වුණා. එහෙනම් ඔබ පුළුවන් තරම් මේ වෙලාවේ ඔබේ වියදම් පාලනය කරගන්න හොඳ ක්‍රමවේදයක් සකසා ගත යුතුමයි. මොකද මේ කාලෙත් වියදම් යනවා. මොකද ඔබ ඉදිරියේ අනාගතය වෙනුවෙන් දැන් ස්ථිර කිරීම සාපේක්ෂව යම්කිසි ආකාරයකින්
අර ස්ථාවරත්වයකින් ස්ථීර ධනයක් ස්ථාවර ධනයක් සකසා ගැනීමට අවශ්‍යතාව තියෙන මොකද හේතුව මේ වෙලාවේ විශේෂයෙන්ම දැන් මේ පහුගිය වසරක එකමාරකාදිසේ ඔබට මේ ස්ථාවර ධනය යම් තාක් දුරට ඔබ ඔබටත් හිතා ගන්න බැරි විදිහට වැය වුණා සමහර කාලයේදී ඒ දේවල් වලට අර දැන් ඔබට නොදැනෙන්න ඒ දේවල් අවසන් වුණා නැත්නම් ඔබට ලැබිය යුතු දේවල් ලැබුණේ නැහැ අපිට යම්කිසි ආකාරයෙන් උරුමකම් කියන දේ පොළපවා මේ වෙලාවේ ටිකක් අහිමි වීමේ තත්ත්වයක් පෙන්වුවා ඉතින් ඒක නිසාවෙන්ම දැන් මේ ඉදිරිය කියන තැනදී ලැබිය යුතු තැන ලැබිය යුතු ඔබ රැකියා ස්ථානයේ ගතත් එමය මෙලැ රැකියා ස්ථානයේ ලැබෙන තිබි දීමනා පඩි වැඩි වීම යම්කිසි උසස් වීම එහෙම නැත්නම් ඒ ලැබෙන්න තියෙන දැන් යම්කිසි ආකාරයකින් තියෙන්නේ දැන් අද වාහනයක් ලැබෙන්න තියෙනවා ඉන්ද හිටින තැනක් ලැබෙන්න තියෙනවා ඔය ඔය දේවල් නොලැබී තිබ්බා හැබැයි ඔන්න දෙසැම්බර් මාසයේ වෙද්දි ඒ දේවල් ලැබෙන්න පටන් ගන්නවා එහෙනම් ලැබෙන දේ තුළ ඒවා බුද්ධිමත්ව පරිහරණය කළ යුතුයි ඒ දේවල් යම්කිසි ආකාර ආරක්ෂා කරගත යුතුයි මේකද මේක දැන් අර හරියට සරලම මේ අපි උදාහරණයක් කිව්වොත් අර සීත ඍතුව ලං වෙද්දි ඒ සමහර සත්තු ඒකට සූදානම් වෙනවනේ ඒ මාස 3-4ක් යම්කිසි ආකාරකින් එළියට එන්න බෑ සීතලයි ඒ නිසා ඉතින් ඒ කෑම හොයාගන්න බෑ එඳ ගබඩා කරලා තියා ගන්නවා බුද්ධියක් නැති සතෙක් වුණත් එහෙම කරනවා අන්න ඔබටත් දැන් අන්න ඒ වගේ කාලයක් එන්න යන්නේ අවුරුදු දෙකහමාරක් තියෙනවා ඒ දෙකහමාරට ඔබ අන්න අර වගේ එක් රැස්සර ගත යුතු කාලයක් ඒ නිසා මේල අනවශ්‍ය වේදන් සෑහෙන්ට කපා හරින්න ඔබ කළ යුතුම කාරණාවක් මේ කාල පරිච්ඡේදය තුළ හැබැයි ඉතින් මෙහෙම අත්‍යවශ්‍ය වේදන් අපිට කපන්න බෑ හැබැයි අනවශ්‍ය වේදන් අපිට කපන්න පුළුවන් ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න ඕන මේ කාල දසාව තුළ මේ පවුලේ කටයුතු උදෙසා සෑහෙන දොට වැය කරන්න වෙන කාලය මේ පුද්ගලික වේදන් වලට වඩා පවුලේ වේදන් මේ වෙලාවේ පොඩ්ඩක් මෙහෙම දෙයක් දැන්නවා ඔබට කිසි කෙනෙක්ගේ සහයක් නැහැ කියලා නිතර දැනනවා ටිකක් ඒත් එක්ක කලකිරීමක් බලාපොරොත්තු සුන්වීමක් නිතර දැනෙනවා අනේ ඒක නිසා ඒ කලකිරීම කියන දේ ඔබට තදට තියෙන හැබැයි ඔබත් ඉතින් කරන්න ඕන නිසා සහ අර තියෙන ලෙංගතුකම සහ අනිවාර්යෙන් ඔබ ඒ දේව කරනවා ඉතින් ඔයවත් එක්ක යද්දි මෙහෙම දෙයක්ත් කියන්න ඕන හැබැයි දැන් මේක චුට්ටක් විතර මේ දෙසැම්බර් මැද භාගයෙන් පස්සේ වෙනස් වෙන්න ගන්නවා ඔන්න දෙසැම්බර් මැද භාගයෙන් පස්සේ ඔන්න පවුලේ වෙන කෙනෙක් ඔබේ ඔබට සහය වෙන්න ඒ පවුලේ ඔබ තනියම දරපු බර ඔහුත් අඩක් ඔහු හෝ ඇයත් අඩක් දරන්න අන්න මේ වගේ දෙයකට යොමු වෙනවා අන්න ඒ දේ තුළ දැන් අතට ඔබට මෙච්චර කාලක් වැය කරපු එකෙන් අඩක් විතර ඉතුරු කරගන්න පුළුවන් වෙනවනේ අන්න ඔබ උත්සාහ කරන්ද ඒ ඉතින් නැත්තම් මෙහෙමයි එහෙම වෙද්දී ඔබ කරන්නේ ඒ ටිකත් වියදම් කරලා අර දැන් පුරුද්දට අර වැය කරන්න පෙළඹෙනවා එහෙම කරන්න යන්න එපා මේ වෙලාවේ පුළුවන් තරම් මේ වෙලාවේ ඔබ අර මං කිව්වා වගේ වියදම් පාලනය කරගත යුතුම වෙනවා ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙන මේ රැකියාව තුළ සතුරු කරදර ටිකක් නිර්මාණය වෙමින් තිබ්බා පහුගිය කාලේ ඒවා ටිකක් තද බල ලෙස ඔබට දැනුණා ඔබ ඔබට ඔබ වෙන ගැන කේලම් කියන්න ඉහිලා ඇත් ඔබ අමනාප කරන්න නැත්නම් ඔබට ලැබිය යුතු දේවල් අහිමි කරන්න එක එක කූට උපක්‍රම යොදන්න ගියා හැබැයි අන්න ඒ දේවල් නම් ඔන්න මේ කාලේ මේ දෙසැම්බර් මාසය තුළ ඒවා ක්‍රියාත්මක නොවෙනවා කියන එක නෙමෙයි ඒවා ක්‍රියාත්මක වෙනවා නමුත් ඒවයින් ඔබට බලපෑමක් ඇති වෙන්නේ අන්න ඒක නිසා වෙන්න ගොඩාක් දුරට ඔන්න සිංහ ලග්න හිමියාට මේ වෙලාවට ඒකයි මං කිව්වේ අර ලැබිය යුතු දේවල් නොලැබී තිබිච්ච දේවල් ටිකක් ලැබෙන්න බලනවා එහෙනම් හැබැයි ඒ සමහර තැන්වලදී ඒව ලැබෙද්දී ඒ දේවල් වල තියෙන වාසිය ඔබට ගන්න විදිහක් නැහැ ඔබ අර පවුලේ කටයුතු නිසා ඒ ලැබෙන දීමනාවේ වටිනාකම ඔබට ගන්න බෑ මොකද්ද මේ කියන්නේ මේ උදාහරණයක් මේ හොඳට අහන්නකෝ ඔන්න ඔබට රැකියාව තුළ උසස් වීමක් ලැබෙනවා හැබැයි උසස් වීම ලැබෙන්නේ දැන් ඉන්න සීමාවෙ නෙමෙයි රැකියාවේ වෙනත් තැනක මේ එක උදාහරණයක් හැමෝටම වෙන දෙයක් නෙමෙයි අන්න එතනට දැන් යන්න ඕන යන්න යද්දි යන්න විදිහක් නැහැ හේතුව මොකද්ද මේ පලාතෙන් ඈත්ෙද්දී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හුරු වෙලා සහකාරය සහකාරී නැත්නම් අනිත් සහෝදර සහෝදරියන් රැකියාවල් තියෙනවා අන්න ওই තත්වයන් තුළ ඔබට ඒ උසස් සීම අරන් ඒ සීමාවට යන්න බෑ අන්න ඒ වගේ තත්ත්වයන් දෙන හැබැයි මම මේක කිව්වේ අර මුලින්ම කිව්වේ මේ වෙලාව ඔබ තීන්දුව තීරණය බුද්ධිමත් ලෙස ගත යුතුයි පාර තෝරා ගත යුතුයි එහෙනම් ඔබ මේ වෙලාවේ කතා බහ වෙලා ඔබ ඒක නොගෙනින් ඉන්නේ මේ කරන්න ඕනේ කොහොම හරි ඔබ තනියම හරි ඒ පැත්තට ගිහිල්ලා පවුලේ අයව එහෙම තියලා අන්න ඔබ මේ වෙලාව උත්සාහ කරන්නේ මේ ලැබෙන දේ ලබා ගන්න. පැහැදිලිද ඔබට කියන්නේ? අන්න ඒක නිසා සමහර තැන්වලදී ඔබට ඒ වගේ ටිකක් අර හිතලා ඒ වගේම ටිකක් අපහසු තීන්දුව తీරන ගන්න වෙන මාසයක් තමයි මේ දෙසැම්බර් මාසය කියන්නේ. ඒක නිසා වෙන්න සිංහ ලග්න හිමියා සෑහෙන දුරට කල්පනාකාරී විය යුතු කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාල සීමා තුළ හැබැයි ඔබට මේ ඔය ඔබගේ ඥාතීන්ගෙන් උදව් පදව් ලැබෙන ආර්ථික මේ වශයෙන් ලාභත් වෙන කාල පරිච්ඡේදයක් මේ වෙලාවේ සෑහෙන දුරට ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒ තුලත් පුංචි සැනසීමක් තියෙනවා.
අනිපත්තෙන් තව කතරන්න මේ ව්‍යාපාරකන සිංහලක්නම ගැන කතා කරන්නම් බැරූ ගිය ව්‍යාපාරකදත් මේ වෙලාවේ ඔය ව්‍යාපාරයක් තුළ ව්‍යාපාරක් වෙනස් කරද්දි ඔබ චුට්ට බුද්ධිමත්ත කටතු කරන්න හොඳ ව්‍යාපාර කරන්න එපා වෙනස් කරන්න එපා කියන එක කියන්නේ කල යුතුයි මේ වෙලාවේ මේ ලඟද ස්ථාවරත්වය හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න ඕන ඔබ සෙනසුරුක වක්‍රේ වීඩියෝ ඇහුවොත් මම දින 134 ගැන කියලා දෙනවා ඔබ අනිවාර්යෙන් මේ වෙලාවේ මොකක් හරි හොඳ ආරම්භයක් ගන්න ඕන හැබැයි ස්ථාවර පොඩ පොඩ යන ලොකු එකකින් නෙමෙයි යන ස්ථාවර ආරම්භයක් ගද්දි ටිකක් දුර දිග හිතලා තියندو තියන ගන්න මගදී අතාරින්න බලන් ගන්න යන්න එපා මේ වෙලාව ව්‍යාපාර කරන යන එක ඉතා හොඳයි මේ කාලේ ඔබ කරන ව්‍යාපාරයට සාපේක්ෂව තවත් සුළු සුළු ව්‍යාපාර තුර මේ කාලයට ගැලපෙන ව්‍යාපාර තුල හොඳ ඉපෙීමක් කරන්න හැකියාව තියෙනවා කොහොම නම් මේ මාසෙ සිංහලක් නෙවෙයි මාසෙ ගැටලුවක් නැහැ මේ මාසෙ ලැබියොත තියෙනවා නමුත් අපි මේ මාසෙ නෙමෙයි ඉදිරිය ගැන හිතන්න එපා අන්න ඉදිරිය ගැන හිතද්දි අර මං කියපෝ කාරණා ගැන මේ ඔබට ටිකක් හිතන්න මොකද සමහර දොස් කියාවේ මේ පලාපල කියනවා වෙනකොට මේ මිනිස්සයා මෙහෙන උපදේශන ගොඩන්නේ දුන්නේ කියලා නෑ මොකද හේතුව මන්ට ඕනේ ඔබට මේ වෙන දේ නොදෙන දේ කරලා ඒ මං කියපු දේවල් ඔක්කොම වුණාට පස්සේ ආ මං කියපුවා හරි ගියා නේද කියලා සතුටු වෙන නෙමෙයි මට ඕනේ ඔබට තියෙන අයහපත් දේවල් දැනුම් දීලා ඔබලව ඒවට ඒවා වෙනස් කරන්න පොළඹවලා ඒ දේ තුළ සාර්ථකත්වය ලබලා සතුටු වෙන්න මං ඒතර බුරුකාරයෙක් කියනවා එක පැත්තකයි මං කියපු වැරදිව සිද්ධ වුණේ නැහැ නමුත් ඔබට ප්‍රශ්නයක් වුණේ නැහැ ඒකයි වෙන්න ඕනේ ඒ නිසා මේ පලාපල අහද්දි ඒ දේ තුල තමයි මගේ පලාපල දෙන ඉතින් නොගැලපෙන අයට කරන් දෙන්නේ නැහැ ඔබ අහන්න තියුනේ තමයි හොඳම දේ ඉතින් ඔය තත්ත්වෙන් තුල තමයි රැකියාව කියන්නේ මේ මාසය තුල අතමිට සරු වෙන කාලයක් යම් තත්ත්වයකට වෙනදට අතට මුදලක් ලැබෙන කාලයක් ඒ වගේම ඔන්න කාලයක් තිස්සේ බලාපොරොත්තු හිටපු උසස් වීම ස්ථාන මාරු වීම යම්කිසි පඩි වැඩි වීම ඒ වගේ දේවල් වෙන කාලයක් ඉතින් ඒක නිසා ඒක හොඳයි ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු හිටින ඒවා හොඳයි දැන් විදේශගතලා ඉන්න අය අහනවා අයි අපි ගැන කියන්නේ නැත්ද මේ හැම කාරණයක් මේ මුලින් ඉඳන් කියපු හැම කාරණාවක්ම විදේශගතලා ඉන්නේ නෙමෙයි ලෝකේ කොහෙ හිටියත් ඔබට බලපාන නිසා මේ කියපු රැකී රක්ෂාවේ තියෙන සම්බන්ධ දේවල් ඔක්කොම එහෙමයි මේ කාලේ ඔබේ අතමිට සරු වෙන කාලයක් part time job එකක් කරලා වැඩිපුර හම්බ කරගන්න පුළුවන් කාලය ඒ නිසා මේ වෙලාවේ ලංකාවට එන්න හැම බලාපොරොත්තු වෙනවා මේ මාස දෙක තුන ඉන්න උපරිම හිත හදාගෙන ඉන්න අප්‍රේල් මාසේ වගේ ඉන්න උත්සාහ කරගෙන මොකද මේ කාලේ ඔබ කරන දේවල් තුළ ඔබට යම්කිසි ස්ථාවරයක් හදාගන්න හොඳ කාලයක් මේක මේ මාස දෙක තුන අපරාදේ ඔබ ලංකාවට ඇවිල්ලා මේ අවස්ථාව නැති කරගත්තොත් අපරාදේ ඒ නිසා අප්‍රේල් මාසෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා ඉන්න නම් එහෙම එන්න මේ කාල සීමාව තුළ හොඳින් වැඩ කරන් යන්න ඔය විදේශගතලා ඉන්න සිංහල අග්නි හිමියෝ මේ කාලය ඒ වගේම තව විශේෂ කාරණාවක් කියනවා මේ ඔබට මේ කාල සීමාව තුළ යම් තාක් දුරට අර තනියම කරන දේ හැර හවුල් ව්‍යාපාරවල කිසිම හේතුකින් ආරම්භ කරන්න යන්න එපා. මොකද ඉදිරි එන කාලය ගැන හිතලා මම කියන්නේ. මේ කාලේ ආරම්භ කරොත් මේ කාලේ හවුල් ව්‍යාපාරවල සාර්ථකත්වයේ හැබැයි අප්‍රේල් පහ වුණාට පස්සේ ඔවුන්ගෙන් වංචා සිදු වෙන එකට ප්‍රති වෙනවා. ඒක නිසා මේ වෙලාවේ ඔබ පුළුවන් තරම් හවුලේ ස්ථාවරත්වයක් සකසා ගන්නට වඩා හවුලේ කෙනෙක් අදහස් කරන්නේ මේ බාහිර පාර්ශණ කෙනෙක් තමයි පවුලේ ඇත්තක ඇතුළේ හවුලේ කරන දේවල් නෙමෙයි. ඒ වගේ දේවල් පවුලේ ඇත්තක ඇතුළේ පටන් ගන්න හොඳයි. මොකද ඔබ දැන් බැරිවත් අෂ්ටමේ රාෂ්ට්‍රීය කාල සීමාව තුළ පොඩි හරි ඔබට ව්‍යාපාර දෙන උමුණා උනන්දු අඩු වෙලා ඔබ නිකන් ඔහි කරන් ගියොත් පවුලේ කෙනෙක් හරි මැදිහත්වල ඒක බේර ගනීවි. ඒක නිසා එහෙම කෙනෙක් සම්බන්ධ කරගත කියලා කිසි ගැටලුවක් නැහැ. මම කියන්නේ අර දැන් ව්‍යාපාර පිටස්තර පුද්ගලින එක පාර්ට්නර්ෂිප් ඇති කරගෙන අන්න ඒ වගේ කරන හවුල් ව්‍යාපාරතින් අන්න ඒ වගේ වට මේලයි ආරම්භය කරනවා. මේ කාලේ හොඳ වුණාට ඒක අප්‍රේල් මාසෙන් පස්සේ ලොකු ගැටලුවක් වෙන අවුරුදු දෙකම හරක් විතර යන කයි නිසා හවුල් ව්‍යාපාරවලට පෙළඹෙනවට වඩා හොඳයි මේල තනියම කරන්නේ. දැන් දැනට හවුල් ව්‍යාපාර කරන් යන මේලයි ලාභ තියෙනවා. ඒ දේවල් වගේන ඔබ තනියම තව වැඩකුත් පටන් ගන්න එක ඇඟට ගුණයි ඉදිරිය උදෙසා බලන්න. ඉතින් ඔවත් එක්ක මම තව පවුල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරනවා නම් මේ කාලය ඔබට පවුලේ ඇතුලේ පවුලේ ඇත්තක එකට ඉන්න අවස්ථාව ලැබෙනවා. දැන් පොඩ්ඩක් දුරස් වෙලා හිටියන කට්ටිය ඕන දැන් කට්ටිය ඔක්කොම එක්රස් වෙලා එකට ඉන්නවා. ඒ වගේම මම කියවර මුලින් පවුලයාගේ පොඩ්ඩක් ආර්ථික විමර්ශන සහයක් මේ මාසයේ මැද භාගයෙන් පස්සේ ලැබෙනවා. පොඩ්ඩක් හිතට සැහැල්ලුවක් දැනෙනවා. හැබැයි ඉතින් අර කොච්චර කරත් හොඳ නෑ. අර ඔබ තනියම දැන් යන්නේ මේ කලකිරීම තියෙනවා. අර දැන් කෙනෙක් දැන් ඔබට පුංචි හෝ සහායක් දුන්නට මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඒත් අර මූලික බර ඔබ තුළ තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ඔබට සතුරු වෙන කාරණාවක් තියෙනවා. ඔබ කරන දේ තුළ පවුල තුළ යම්කිසි ආකාරයකින් අර සමබරතාවය ලැබෙන දැන් මේ හිට මෙහෙට ඉහිරිලා තිබ්බ පවුල ගැටළු මැද්දේ ගිය පවුලේ යම්කිසි සහනදායී සෑමක් වෙනවා. ඔබේ පීඩනේ ඔබේ ඔළුවේ තියාගෙන අන්න අනිත් අයගේ පීඩනය අඩු වුණා ටිකක් දැන් පවුලක් විතර එකරේ ඉන්නවනේ කියලා සතුරු වෙන්න පුළුවන් තරමට පවුල් ජීවිත යන්තාදුර සහයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ කාල සීමා තුළ විශේෂයෙන්ම තමන්ගේ සහකාරයයි සහකාරිය කියන්නේ පැමිණි අබිරිඳ ටිකක් සෞඛ්‍යමය වශයෙන් පිරිහීමකට ලක් වෙන ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක්. ඉතින් ඒක නිසා ටිකක් හිතට ගැටලුවක් වගේ දැනෙන තත්ත්වයක්. ඒ වගේම ටිකක් ඔබට වියහියදම් කරන්න කාලය ගත කරන්න ඔය රෝහල් ගත වෙලා එන්න අනේ නිතර යන්න එන්න ඒ වගේ ඒවා සිද්ධ වෙන්න ඉඩකඩ පවතිනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය දේ තුලත් අර මං කිව්වා වගේ දැන් අර
ටිකක් අමනාපකම් තිබ්බනම් සැමිය බිරිඳ අතර ටිකක් දුරස්ත භාවයක් තිබ්බන මෙන්න මේ සෞඛ්‍ය පිරිහීමත් එක්ක අන්න ඒත් එක්ක තියෙන අර ලිංගතුකම වැඩිවීමක් ටිකක් ඊට පස්සේ අර හිතට ආදරය වැඩිවීමක් අර අහිමි වෙයි කියලා බයට පොඩ සමහර බැඳීම් දැන් කොච්චර ඈත්ලා හිටියත් පොඩ්ඩක් අර තමාගේ සහකාරයට කරදරයක් වෙද්දි අන්න ඒක ටික හිතට දැනෙන වැඩි යන ඒ දේ තුල ආදරය ටිකක් වැඩි වෙනවා ලිංගතුකම වැඩි වෙනවා ඒ වගේ නිසා පවුල ඇතුලේ බැඳීම වර්ධනය වෙනවා ඒ දේ තුලත් බය වෙන්න එපා ලොකු මාරකනතුරු සිදු වෙන්නේ නැහැ නමුත් චුට්ටක් ඒ වගේ ගැටලු ඇති වෙනකට පවතින ඔබේ සහකාරයට සහකාරයට ඒ වගේම දරුවන්ගේ පහුගිය කාල සීමා තුළ තිබෙන හිතුවක්කාරීකාරිකම් නම් තරමද්දුරට අඩු වෙලා දරුවෝ ටිකක් ඔබට ලිංගතු වෙන කාල දශාව තරමද්දුරට ඔබ කියන දේ අහන කාල දශාව මේ වෙලාවේ අර ඔබ ගැන චුට්ටක් හිතනවා කියලා ටිකක් දැනෙන කාල දශාවක් විශේෂයෙන් මේක වෙනම් ගොඩාක් දුරට දෙසැම්බර් මාසේ මැද භාගයෙන් පස්සේ තමයි උදාහරණ මුලින් කාල සීමා තුළ පොඩි කාලයක් ගිහින් තියෙනවා නමුත් ඔන්න 17 18 පහුනට පස්සේ අන්න ඒ දරුවන්ගේ ටිකක් එකපාර වෙනස් වීමක් අර ටික ටික වෙනස් වෙන එකපාරම වෙනස් වීමක් පරිවර්තනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔන්න ටිකක් කාලයක් දැන් ඔබ දෙමාපියෝ දැන් දරුවෝ ටිකක් ලොකු වෙලා යම්සි විවාහ ජීවිත ඇතුළේලා ඈත් වෙලා හිටියානම් ඔන්න මේ කාල සීමාව තුළ දැන් නිවාඩුත් වෙනවා ඉතින් ඒක උත්සව සමයත් වෙනවා ඒකත් වෙනම කතාවක් දරුවන් බලන් ඉන්නවා කියලා හැබැයි අර පහුගිය අවුරුදුල සාපේක්ෂව එහෙම නිකන් අත්වලට අවුරුද්දට ඇවිල්ලා ගියා වගේ අර එන්න ඕන නිසා ඇවිල්ලා යමන් නෙමෙයි චුට්ටක් වෙනදටලා ටික ආදරණීය විදිහට දරුවෝ ඇවිල්ලා ටිකක් ළඟට වෙලා ඉඳලා අන්න ඒ වගේ පොඩි ලෙංගතුකමක් වැඩි දැනෙන කාල දසාවක් තමයි මේ කාල සිංහ ලග්නෙම යට තියෙන්නේ. ඒ වගේ මේ කාලය ප්‍රේම සම්බන්ධතා විවාහයන් බලාපොරොත්තු ඉන්න නම් ඉතාමත්ම ඉක්මනින් ඒ දේවල් වෙනවා. ඉක්මන් තීන්දුව තියන ගන්නවා. මේවා සමහර විට මේ අර දුරදිග නොසිතා හදිස්සිය ගන්න තීන්දුව විවාහයන් හිතා ගන්න බැරි දේ ඉක්මන. මේ දැන් මේ වැඩසටහන හදි හිතේවත් නොතිබිච්ච විවාහයක් තව සති දෙක තුනකින් ස්ථිර වෙලා මෙන්න මේ දෙසැම්බර් මාසයක ජනවාරි මුල වගේ ඒ දේවල් වෙන්න ඊට කඩක් පවතින. ඒ නිසා මේ තම සමහර කර හිතුවක්කාර තීන්දුව තියන ගන්නවා මේලා. ගෙවල් වලින් විරුද්ධ වුණොත් අන්න නෑ ඒක අදාළ නෑ. ගිහිල්ලා ගෙවල් වලින් කරන් දෙයක් නැති වෙන ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක හරි කරනවා. අන්න ඔය වගේ දේවල් මේ කාලේ බහුලයි. ඉතින් හිතුවක්කාරී වෙන්න බලනවා විවාහය සම්බන්ධයෙන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් මෙහෙමයි. ඒක තරම්ම හොඳ දෙයක් නෙමෙයි. මොකද හේතුව චොට්ටක් ඉදිරියේ ඉන්නේ හොඳ කාලෙකුත් නෙමෙයි. අන්න ඒක නිසා පොඩ්ඩක් දුර දිග හිතලා වැඩ කරන්නම වෙනවා මේ වෙලාවේ. මොකද හැම දෙයක්ම ද ඒ රාස්ටකයක් කිව්වම අපි බය වෙන්නේ අපිට සල්ලි නැතු වෙනවා අපිට අසනීප වේවි අපිව අපිට තියෙන දේවල් කඩා කප්පල් වේවි ඉන්න ඈත් වේවි මේ හැම දෙයක්ම වෙන්නේ ඒ රාස්ටකෙ හින්දා නෙමෙයි ඒ දේවල් කිසිම දෙයක් ඒ රාස්ටක නිසා වෙන දේවල් නෙමෙයි ඒ රාස්ටක නිසා වෙන්නේ ඒ රාස්ටකය තුළින් වෙන්නේ අපේ මනසට යම් කිසි ආකාර පීඩනයක් ඇති කරන එක අපේ මනස විකෘති වෙන එක අන්න ඒ දේ තුලින් තමයි අර දේවල් නැති රැකියාවල නැයි මනස අවුල් වුණාම වැඩක් හරියට කරන්නේ නැහැ ඔක්කොම වරද්දනවා පාඩු කරනවා ආයතන ඉතින් ඉල්ලාසීම දීපේ දීලා යන්න කියලා කියනවා රැකියාව නැති වෙනවා ඒකත් ඔළුව අවුල් වුණාම ගින් හැම වෙලෙම තමන්ගේ ආදරවන්ත ආදරවන්ත සැමියා බින්දත් එක්ක රණ්ඩු සරවල ඉඳලා විවාහය කැඩෙනවා වෙන්න පුළුවන් ඊට පස්සේ ඔහේ කල්පනා කර කර ඉඳලා අසනීප වෙනවා ඉතින් ඒක වෙනවා ඔනෝ ඒව නිසා තමයි වෙන්නේ එහෙනම් අපි මනස කඩාවට ගන්න නැතුව ධනාත්මක තියාගන්න උත්සාහ කරොත් ඔය කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ සඳහා පිළියම් පිළිත්තම මම කියන්නේ. දැන් මේ වෙලාවෙත් එහෙමයි. දැන් ඒ රාස්සේ උදා වුණාට පස්සේ අපි ඊට වඩා ප්‍රබල ලෙස මනස වට ගන්න නැතුව මනස ශක්තිමත් තියාගන්න ඔබට කියලා දෙනවා. එතකොට ඒ ශක්තිමත් තියා ගැනීම තුළ අර කියන කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔහොම තමයි අපි පිළියම් හොයන්න ඕනේ. නැතුව බොරු දේවල් පස්සේ දුවලා වැඩක් නැහැ. අන්න ඒක නිසා හොඳින් කල්පනාකාරීව කටයුතු කරන්න ඔය ඉක්මන් වෙන්න යන්න එපා කියලා කිව්වේ විවාහ ජීවිතය තුළ. මොකද ඇතුළු වීම තුළ බැරි වෙලාවත් අර ඔබට නොගැලපීම් මේ වෙලාවේ හදිස්සිය ඇති වෙන බැඳීම් හින්දා දැනටත් තේරුම් නැතුනට ඒ වෙලේ තේරෙන්න ගත්තාම දැනට එකට ඉන්න බැරි තත්ත්වයක් උදා වුණොත් අන්න අර කාලෙදී ඒව තව ටිකක් දෙගුණ තෙගුණ නැති පීඩනයක් ඔබ දාගන්න ඉඩ තියෙන නිසා විවාහ වෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ විවාහ යෝග වලට හොඳයි. මොකද සෙනසුරු හත් වෙන ඉන්න එක ටිකක් අර විවාහයන් තුළ තියෙනවා කට මේ වෙලාවේ වීමේ ඉඩකඩ. හැබැයි තියෙන ගැටලුව ඔබ නිවැරදි තීන්දුව තීරණ ගන්න වග බලා ගන්න ඕන සිංහ ලග්නෙම යමේ දෙසැම්බර් මාසය කියන්නේ ටිකක් විශේෂයි ඒ සම්බන්ධ කාරණා තුල. අධ්‍යාපන කටයුතු කතා කරොත් මේ කාලේ සිංහ ලග්නෙමගේ අධ්‍යාපන කටයුතු වල විශේෂයෙන් මේ මාසයේ මැද භාගයෙන් පස්සේ ඉතාමත්ම යහපත් කාලයක් ඒ දේ තුල කැපී පෙනෙන කාලයක්. ඔන්න අධ්‍යාපන කටයුතුලදී ඔබ ටිකක් සාර්ථකත්වය ගෞරව නම්බුලාම ලබන්න අධ්‍යාපනික වශයෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රසිද්ධිය ලබන්න යම් කිසි දෙයකදී මුල් තැන ලැබෙන්න අධ්‍යාපනයේ හෝ ක්‍රීඩා කුසලතා කලා කුසලතා තුළ ඔබගේ කුසලතාවෙන් ද හැකියාවල් ලෝපනන්න එළියට පෙන්නලා ඔන්න මුල් තැන ගන්න ඒ දේ තුළ ජයග්‍රහණ ලබන්න ප්‍රබල හැකියාවක් පවතින කාල දශාවකින්ද මේ කාලේ අධ්‍යාපනයේ ඔබට තියෙන හැකියාවල් හංගන් ඉන්න තුමේලාව එළියට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් හම්බිච්ච සැනින් ඔන්න
උත්සාහ කරන්න මොද ඒ දේවල් සමහරට ඔබේ ජීවිතේ පෙරලියක් වෙයි. මොකද දැන් ඔය ඒ රාජ්‍යක උදාවුණත් එක්කම ඔය කලාව සම්බන්ධ ප්‍රසිද්ධිය සමාජ මහ ජනතාවත් එක්ක කටයුතු කරන ජනතාවට යම්කිසි සම්බන්ධයක් වෙන ඔවුන්ට කතා කරන මාතෘකාවල රැකියා කරන ඉතා යහපත්. ඉතින් කලාව පැත්තෙන් යන අයට එහෙම සංගීතය පැත්තෙන් වෙන්න පුළුවන් ගොඩක් යන ඒ වගේ නැත්නම් සොයා ගැනීම කරන්න අන්න ඒ වගේ දේවල් වලට මේ කාලේ ඉතා යහපත් කාලයක්. ඒ නිසා මේ වගේ වෙලාවට ඒ වගේ පණ්ඩරයක් ගත්තොත් සමහරට අර ඒ රාෂ්ට්‍රකේ තියෙන යහපත් පැත්ත අරගෙන ඔබට හොඳ ජනප්‍රිය ප්‍රසිද්ධ චරිතයක් වෙන්න දක්ෂ චරිතයක් වෙන්න හැකියාව තියෙන නිසා මේලාවේ අධ්‍යාපනික වශයෙන් මේ හැකියාවල් තියෙනවා නම් කුසලතාමය වශයෙන් හැකියාවල් තියෙනවා. මේ හැකියාවල් ඉදිරිපත් කරලා ඒ දේ ලෝකෙට අනිත් අයට පෙන්වන්න උත්සාහ කරන ඒ දේ තුළ ඔබට හොඳ මාර්ගයක් නිවැරදි ලෙසම විවර වෙනවා වෙනවමයි. ඒ නිසා මේලාවේ සිංහලක් නෙමෙයි උත්සාහ කරන රැකියාවක් කරලා දුනත් දැන් පුළුවන් තරම් උත්සාහ කරන්න ව්‍යාපාරයක් කරන තමන්ගේ දක්ෂතාවය තමන් දන්න දේ ව්‍යාපාරයක් ඉදිරි කරන්න. අන්න එතකොට ඒ ව්‍යාපාර දියුණු වෙනවා. අංක එකට දියුණු වෙනවා. තමන්ගේ හැකියාවද දැන් තමන්ට තියෙනවා නම් චිත්‍ර ඇඳීමේ හැකියාව. ඔන්න ඒ හා සම්බන්ධ චිත්‍ර ඇඳීම කියලා චිත්‍ර ඇඳලා විකුණන එකේ දරන්නේ තව කොච්චර දේවල් තියෙනවද? චිත්‍ර ඇඳීම සම්බන්ධ ඔය එක එක ආයතනවල. එතකොට ඒ රැකියාවක් ඒ ව්‍යාපාරයක් තෝරගත්තොත් ඔබට අනිවාර්යෙන් අර ඒ රස්සකාවට කමන්නේ රැකියාව අනිවාර්යෙන් ස්ථිර වෙනවා. ඒ තැන්වල උසස් වීම වෙනවා. ඉක්මනින් ඔබගේ හැකියාවල එලිට එනවා. අන්න ඒ නිසා අපි ඉදිරිය ගැන දැනගෙනයි කටයුතු කරන්න ඕනේ. ඒක නිසා ඔන්න හැකියාව තුළ අධ්‍යාපන වශයෙන් ටික ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ඒ දේ උපයෝග කරන් රැකියාවල් වලට යන්න උත්සාහ කරන්න. ඔබට ජයග්‍රහණය තමයි. මම මේ අද ගොඩාක් සිංහලක් නෙමෙයි මේ දෙසැම්බර් මාස ගැන කතා කරන්න අරගෙන ටිකක් දෙසැම්බර් මාස විතරක් කතා නොකර ඉදිරිය කතා කරේ. ගොඩක් අය බය වෙලා මට මෙසේජ් කර දීපම මම දැක්කනේ සිංහලක් නෙමෙයිට ඉදිරි අවුරුදු දෙකමාර ගොඩක් අමාරු වේද අපිට ජීවිතේ මුණා වේද කවදාවත් හරි සතුටක් ඉඳුනේ නැති අපිට මොකද වෙන්නේ කියලා. අන්න ඒකයි කිව්වේ බය වෙන්න එපා. එහෙනම් දැන් ඒ සඳහා ලෑස්ති වෙන්න ඔබට සාර්ථකත්වය ළඟා කරගන්න හැකියාව තියෙනවා. සෞඛ්‍යමය සම්බන්ධ කාරණා ගතව සිංහලක් නෙමෙයි මේ කාල සීමා තුළ සෞඛ්‍යමය ගැටළු ලෙස විශේෂයෙන්ම අතපය හිරිවැටීම් එතකොට ස්නායුගත අසනීපකාරී තත්වයන් තවත් පැත්තකින් ගත්තහම ඔය වාතාමාරු කියලා අපි කියන්නේ අන්න ඒ වගේ තත්වයන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන මේ වෙලාවේ. ඔය රුධිරයේ කැටගැසීම් වගේ දේවල් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින ඒ නිසා ටිකක් අර ගොඩාක් කොට මේක වයස සීමාවක් නැහැ ටික ඒනට ගොඩාක් අර වය වෘද්ධය ටිකක් සැලකිලිමත් වෙන්න ඔය අංශභාග රෝගී තත්වන විතර ගොදුරු වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා දැන් පොඩ්ඩක් මේ වෙලාවේ වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒවා නොවෙන්න ඕන ළඟ බෙහෙත් තියෙනවා අන්න ඒ දේවල් අරගෙන ඉදිරියට ලෑස්තින බය වෙන්න එපා. මම මේ කියන්නේ පෙර සූදානමින් ඉන්න කියලා. අපි අසනීපයක් ලොකුවට අර ඇඟ පුරා දුවනට වඩා දැන් අපි කියමුකෝ මේ අසනීපකාරී තත්ත්වය තියෙන මේක මූලික අවධිය. ඒ මූලික අවධියේදී ඇඟ පුරා ඒක යන්න කලින් අපිට නවත්ත ගන්න ලේසි. හැබැයි දිව්වට පස්සේ අමාරු. ඒ නිසා මම කියන්නේ මේ කාලේ මූලික අවධිය විය හැකි රෝගී තත්ත්වයන් ටිකක් මතු වෙනවා. රෝග මූල මතු වෙන කාලය. ඒ වගේම රෝග මූල හඳුනා ගන්නත් හැකියාව ලැබෙන කාලය. ඒ නිසා මේ වෙලාවේ නිසි වෛද්‍ය උපදෙස් මත තමන්ගේ සෞඛ්‍යන සැලකිලිමත් වෙලා ඉන්න. මොකද ඉදිරි අසනීපකාරී තත්ත්වයන් ටිකක් බහුල වෙන්න පුළුවන් කාලය නිසා ඒකට වැට පවුර බඳින්නේ ඔබට දැම්ම සුදානම් වෙන්න. එතකොට ඔය ගැටලු කාර්ය තත්ත්වෙ නැති වෙන්නේ නැහැ. ඉතින් දෙසැම්බර් මාසේ මෙහෙමයි කියන්නේ දෙසැම්බර් මාසේ සුබයි. ඒ කිසි කතාවක් නැහැ සිංහලක් නෙමෙයින්ට. නමුත් අපි අර ඉදිරි යන කාලයට ලෑස්ති වෙන්න දෙසැම්බර් මාසේ හොඳ ආරම්භයක් ගන්න හොඳයි. ඒක නිසා ඒත් එක්ක යන්. එහෙනම් මං කිව්වා අර මනසේ ඒකාකාරී භාවය පවත්වා යන්න. අසුබ දේ සිදු නොවෙන්න මේ ග්‍රහාපල තුල තියෙන අසුබවාදී පැත්ත නැති කරගෙන සුබවාදී භාව ඇති කරගන්න. කරන්න තියෙන පිළියම් පිළිවෙත් හරි සරල දේවල් වියදම් ලොකුවට වියදම් වෙන දේවල් නෙමෙයි සුළු වියදමක් යනවා. අර ඖෂධ වර්ග ටිකක් මිලදී ගන්න කියනවා. ඒ ටික ගන්න තෙල් ටිකක් ගන්න මහා වියදම් නෙමෙයි. ඉතින් ඒ පොඩියට මහන්සි වෙලා ලොකු ප්‍රතිඵලයක් ගන්න ඔය බොරුවට වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබනවා කියලා ලක්ෂ ගණන් වියදම් කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. මේකදී වරුදක තුරෙන් නම් ප්‍රතිඵල එන්නේ නැහැ. පියවරෙන් පියවර යද්දී කාලෙත් එක්ක හොඳ යහපතක් එනවා. ඒක ස්ථිරයි. අරව වගේ අර වරුදකෙන් තුනේ ප්‍රතිඵල ඇවිල්ලා ඊට පස්සේ මාසෙන් දෙක නැති වෙලා යන්නේත් නැහැ. අනේ ස්ථිර ප්‍රතිඵල ගන්න මේ පිළියම් පිළිවෙත් මොනවද කියලා අපි කතා කරමු. ඉතින් සමහර අයට මේ කියන දේවල් ඒ විදිහටම කරන්න බෑ. හැබැයි තමන්ට හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. එතකොට මේ ගැටලු කාර්ය තත්ත්වයන් මතුවෙන්නේ නැහැ. එහෙනම් අපි කතා කරමු සිංහ ලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසයේ තියෙන මේ අභියෝගාත්මක පෙරලිකාර මාසයේ කොහොමද ගොඩ යන්න කරන්න තියෙන පිළියම් මොනවාද කියලා මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසයේ කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ මෙන්න මේ මාසේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි ඒ දවසර කරන්න පුළුවන් අය එහෙමයි. නැත්තම් ඒ සතිය තුල ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුල
දිනයක් යොදාගත්තට කිසි ගැටලු නැහැ. මොකද මේ මාසෙ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අනේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි, දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒ පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවා. ඒතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දන් මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒක ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගත ලයින්යට මේ දේවල් ඒ තැන්වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අයවදස්සා ඒ දිනය. අපි කියමුකෝ අපි සෙන්සුරාදා දිනේ දැන් 7 වෙනිදානේ කිව්වේ. ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහාවීර දැන දෙනවා නෙවෙයි, බය වෙන්න එපා. මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය, බෙලි බෙලි කියන මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්. නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටා මාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්සුරාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබට්ටියකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදි සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතුමල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාටමල්. ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දි තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදිකඩක් කර අයන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදිකඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදිකඩෙන් පෙරාගත් තුන් වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල තුනකට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අර අයන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන වෙලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනනම් මේ වලට දිගට ගන්න. මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට, නැත්නම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකි පමණින්. නැත්නම් ඊටත් පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් තියෙනවනේ හැමෝගේම අතර වෙන්නේ ඉදිරිය දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්නේ කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක්ද විශේෂිත කාරණාවල් තියෙනවා. මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාඩම් කරන එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම. මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන් හිතනනම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳවල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ
ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහල ගන්න ගැනට විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහල ගත්. එතකොට ටික වෙලක් ඇද ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහරවන අතේ ගැටගත්තර ගැට ගහගත්තර කමන්න නැතිල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පෑන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පෑන් කල තුනින්ම පෑන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. සෝ ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවන ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණය කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාර්යයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට ඒ වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් නිරාකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙනවා. විදේශගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා ඒ කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ, එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න. ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතෝ කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චිනේ මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධි ගාර්ගලේ ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහටම අර කිව්වා වගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනන්නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්මක වෙන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනะ අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයකට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහා බෝධියට යම්කිසි කිරිපිඩු දාණය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට සුදු නෙළුම් වට්ටියක් පූජා කරනවා වගේම
රන්තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒවගේම දැන් විදේශ ගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවගත් ඔයද මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරකම නැති නෑ මේ හැමදේටම තියෙන අධිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවන්න පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා අඩු වශයෙන් ඒ කරන කෙනටත් ඒ දේ තුළ යමක් වෙමින් ඒ නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද කිසිම ගැටලුවක් නැහැ හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නම නම් වටිනවා ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත චන්ද පිරිත සූර පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී නාලිකා යූටියුබ් නාලිකා පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගෙන කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදි වුණ ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ යූටියුබ් එකේ ආඩුවම තරමේ ඇස්ත ගහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා පෑ භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රැය නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාර. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකො. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දු හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුළින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේ මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම හින්දු දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට සවිශේෂී වූ දෙවි කෙනෙක්නේ. එසම මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවන මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන ආයට මොකද හේතුව මේ දෙවිව ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැ දෙවිව අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුතු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යය. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතාසු විශේෂී ආකාරයෙන්. ඒ වගේ මම විශේෂයෙන් මේ නවවසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වයක් ළඟා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල ශුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන්ම නුවාන පවත්තන්න. නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුවද සහභාගි වෙන්න ඉතා විශේෂ. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දානමාන දෙන්න කැම්පස්ල කර කමන්නේ දාන දෙන්න දානයක් ඉදිරිය දෙන්න හැකියාව තියෙනවා. ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන් නුවණේ පවත්තන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රී එක්පරුශීලිය රැකලා රාත්‍රී 11-12 අතර ශුද්ධෝ පය පවත්වන්න පුළුවන් නම් භවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට
පිළියම් පිළිත් කෙන තින් තවත් අන්න ආගමිකයි බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන්න අන්‍ය ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තවර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසයේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසයේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්ය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසය ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය දැන් අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපලහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙල නිරාහාර ඉඳලා ඒ ආහාර වෙල වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දීර්ඝ වෙනින්දා කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වයෙන් ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුබ කරගෙන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවා නම් සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ආයි තින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.